අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක ඇතකේන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා වේසිංහ. මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න ප්‍රථම නවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. සම්පූර් ලිඳකින් මෝටාර් උණ්ඩතොගයක් සොයා ගැනීම. ඇමති රණවක ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් කරන්නයි පිවිතුරු හෙළ උරුමය ජනපතිගෙන් ඉල්ලයි. දකුණු මුහුදෙන් හෙළි වූ හෙරොයින් ජාවාරමේ ප්‍රධානියෙකු ඇතුළු තිදෙනෙකු අත් අඩංගුවට. කොදෙව්වන් පන්දුවාර විස ලොක කුසලාන ඉතිහාසය වෙනස් කරයි. තම අපූර්ව තරංග රටාවට ආදරය කරන ලෝපුරා ක්‍රීඩා ලෝලීන්ට පෙරලිකාර ජයග්‍රහණයකින් සංග්‍රහ කරන්නට කැරිබියානු දූපත් වාසීන් ඊයේ සමත් වුණා. ඒ පන්දුවර විස්ස ලෝක කුසලාන ශූරතාව දෙවරක් දිනාගත් ලොව එකම කණ්ඩායම බවට පත් වෙමින් පිත්තේ සහ පන්දුවේ සාර්ථකත්වයේ පසුපස සැඟව තිබූ කඳුළු කතාවක් දෙහිලි කරමින් ක්‍රිකට් ලෝකයේම අවධානය දිනා ගන්නටත් බටහිර ඉන්දිය කොදෙව්වන්ට හැකි වුණා. එංගලන්තයේ මෙන්ම බටහිර ඉන්දිය කොදෙව්වනොත් ඊයේ කොල්කටානුවර ඉඩන් ගාඩන්ස් ක්‍රීඩාංගණයට පිවිසුනේ පන්දුවර විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දෙවරක් දිනාගත් පළමු කණ්ඩායම බවට පත්වීමේ අරමුණින්. පන්දුවර විස්ස තරඟවලදී නොකඩවා දහවන වරටත් කාසියේ වාසිදිනු කොදෙව් නායකයා නව පන්දුව සැමුවෙල් බද්‍රිට බාර කළා. බද්‍රි අන්ඩ්‍රේ රසල් සමග එක්ව ඊට ප්‍රතිචාර දැක්වූයේ ආරම්භක පිටකරුවන් දෙදෙනාගේම දායකත්වය එක් ලකුණකට සීමා කරමින්. නායක ඔයින් මෝගන්ද ලකුණු පහකට දෙවි ගියා. කොදෙව්වන්ගේ ග්‍රහණයේ තිබූ තරඟය නැවත තම කණ්ඩායමට දෝලණය කළ ජෝ රූට් සහ ජොස් බට්ලර් සිවවන කඩුලර ගොඩනැගූ වේගවත් සබඳතාව ලකුණු 61ක්. බ්‍රාවෝ සහ බ්‍රාත්වේට් එංගලන්ත මැදපිලිපිතිකරුවන් 6 දෙනෙකුගේ කඩලු තමන් අතරේ සමව බෙදාගනිමින් නැවතත් තරඟයට පිවිසුණා. නමුත් එංගලන්තය පන්දුවර 20 තුළ කඩලු 9ක් දැවි ලකුණු 155ක් රැස් කළේ මෙවන් තරඟයකදී අත්‍යවශ්‍ය සාධකයක් වූ මානසික වාසිය තම කණ්ඩායම වෙත රඳවා ගනිමින්. කොදෙව් කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් ලෙස සැලකුණු චාල්ස් ගේල් සහ සිමන්ස් ලකුණු 11ක් තුළ දවාගත් රෝඩ් සහ විලි එංගලන්තයේ ජයග්‍රහණ බලාපොරොත්තුව ඉහළටම ගෙන ගියා. එක පිට එක කඩලු ඇදවැටෙද්දී කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත් වුණේ මාලන් සැමුවෙල්ස්. ඔහු පන්දු 66කදී නොදිවි ලකුණු 85ක් රැස් කළා. ඒ 4x9ක් සහ 6x2ක් සමගින්. නමුත් අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ට තවත් ලකුණු 19ක් අවශ්‍යව තිබූ මොහොතේ පිතිකරණ අන්තය බහරගන්නට සැමුවෙල්ස්ට හැකි වුණේ නැහැ. ඒ වන විට පිතිකරණ අන්තයේ රැඳී සිටි කාලොස් බ්‍රාත්වේට් මීට පෙර ක්‍රීඩා කර තිබුණේ ජාත්‍යන්තර පන්දුවාර 20 ඉනිම 4ක් පමණයි. නමුත් එංගලන්ත ක්‍රීඩකින්ගේ අත පොවනමානයේ තිබූ කුසලානය තම බාහුබලයෙන් සොරාගන්නට ඔහු සමත් වුණා. බ්‍රාත්වේට් අවසන් පන්දුවාරයේ ක්‍රියාත්මක කළ බෙන් ස්ටෝක්ස් යවූ පළමු පන්දු 4ම 4 සීමාවට ඉහළින් ක්‍රීඩා ගාරය වෙත යොමු කළේ ලොව පුරා ක්‍රීඩා ලෝලීන් මවිත කරමින්. කොදෙව්වන්ගේ ජයපැන් සාදයෙන් තෙත් වූ ඊඩන් ගාර්ඩන් පිටියට බෙන් ස්ටෝක්ස්ගේ දෙනෙතින් ගලා ගිය කඳුළු දෙක් වුණා. රෝස මල් මාවතක් ලෙස ලොවට පෙනුණු තම ජයග්‍රාහී ගමන තුළ තිබූ දහසකුත් එකක් කම්කටොළු කොදෙව් නායකයා ලොවට හෙළි කළේ මෙලෙසින්. First team to win this tournament twice. How does this win compare to 2012? You want me to tell you, Nas? We started a journey. People were wondering whether we would play this tournament. You know, and we had a lot of issues. You know, we felt disrespected by our board. Mark Nicholas described our team as a team with no brains. All these things just brought this team together. And, you know, I want to really thank these 15 men. You know, the ability to just put all those adversity aside, you know, and to come out and display this type of cricket is just tremendous. And I personally also want to thank the coaching staff. You know, it's just brilliant. We had a camp in Dubai. We had no uniforms, no printing. He left Dubai, went to Calcutta. That's where we started. And the trouble he went through to get us in this uniform. This win, we dedicated to all the fans in the Caribbean. And they've been supporting the team. We've gotten emails, we've gotten calls. Prime Minister Mitchell, you know, and I really want to thank him. He sent a very inspiring message for the team this morning. And I'm yet to hear from our own cricket board. That is very disappointing. And for today,
I'm going to celebrate with these 15 men and this coaching staff. I don't know when I'm going to be playing with these guys again because we don't get selected for one-day cricket. We don't know when we're going to be playing T20. So this win, I want to thank you, my team. I want to thank you, coaching staff. Everybody know West Indies are champion. දෙවන වරටත් පන්දුවර 20 ලෝක ශූරීන් ලෙස අභිෂේක ලැබූ කොදෙව්වන්ගේ ජය සැමරුම ඉඩන් ගාර්ඩන් පිටියෙන් නැවතුනේ නැහැ. කොදෙව්වන්ටම ආවේනික වූ ආකාරයට සැමරුණු ලෝක ශූරීන්ගේ සතුට කොල්කටා නුවර වීථි පුරාද දෝරේ ගලා ගියේ මෙලෙසින්. මෙතර සුපිරි කෙටිදුර දහවන ශූර උසෙයින් බෝල්ට් කොදෙව්වන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සතුට පළ කළේ මෙලෙසින්. Bravo, a champion, Chris, a champion, Bradley, a champion, Samuel's a champion, Weston's a champion. දකුණු මුහුදු ප්‍රදේශයේදී සොයාගැනුණු රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය මෙරටට බෙදාහැරීමේ ජාවාරමේ නිරත වූ ප්‍රධානීකු ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. ඒ අනුව මේ වන විට අදාළ හෙරොයින් තොගේ සම්බන්ධයෙන් විදේශිකයන් 14 දෙනෙකු සමගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 17ක්. අතරංගුරගත් විදේශිකයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම හෙරොයින් මෙරට බෙදාහැරීමේ ජාවාරමේ දෙන සැකකරුවන් 3 දෙනෙකු පිළිබඳ කරුණු අනාවරණ වී තිබුණා. එ අනුව බෙදාහැරීමේ ජාලයේ ප්‍රධාන සැකකරුවෙකු අදාළුවම 12:15 පමණ කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් අතරංගුරගනු ලැබුවේ ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී. සැකකරු කළුබොයිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මුවාස් මොහොමඩ් නම්පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳ කරුණු අනාවරණ වී ඇති බවයි. ඉන් දෙදෙනෙකු නීතිඥ කුමාර්ගෙන් අද පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ බහර්වීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉරානයට අයත් යාත්‍රාවකින් පාකිස්තානයේ සිට මෙරටට ගෙනෙමින් තිබූ මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 110 පසුගිය 30 වනදා රාත්‍රියේදී නාවික හමුදාව සහ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී සොයාගනු ලැබුවේ ගාල්ලේ සිට නාවික සතුන් 50ක් දකුණෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී. අදාළ යාත්‍රාවේ සිටි ඉරාන ජාතිකින් 10 දෙනෙකු සහ පාකිස්තානු ජාතිකයෙකු අතරංගුවටගත් අතර තවත් පාකිස්තානු ජාතිකයෙකු මිගමුව ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී අතරංගුවට ගැනුණා. මීට සම්බන්ධ තවත් ඉන්දීය සහ සිංගප්පූරු ජාතිකින් 2 දෙනෙකු පසුගිය සිකුරාදා අතරංගුවට ගත්තේ අදාළ ලැගුම්හලේ සිට ජීප් රථයකින් පලා යමින් සිටියදී. එල්ලවන විවේචනවලට පිළිතුරු දෙනු වෙනුවට රට වෙනුවෙන් පැවරුණු වගකීම ඉටු කිරීම සියලු දෙනාගේම වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පැවති පුණ්‍යෝත්සවයකට එක් වෙමින්. වැලිමඩ හග්ගල ශ්‍රී සංඝගිරි විහාරස්ථානයේ අභිනවීන් ඉදිකරුණු වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මම මේ විහාරස්ථානයට පැමිණීම පිළිබඳව තීරණය කළාට පස්සේ හාමුදුරනේ කීප දෙනෙක් මගෙන් ඇව්වා පුංචිම විහාරයක් ජනාධිපතිතුමා මෙතෙන්ට යනවාද කියලා. ඉතින් මම ඒ වෙලාවේ හැම කෙනෙකුටම කිව්වේ විහාරයේ පුංචි වුණත් බුදුහාමුදුරුවෝ තමයි විතරක් වැඩ සිටින්නේ, ඒක නිසා මම යන්න තීරණය කළා කියලා. අපේ බෞද්ධයන්ගේ සමහර අයගේ ප්‍රතිපත්තිය විහාරස්ථානෙත් ලොකුනම් තමයි එතෙන්ට යන්නේ. හාමුදුරුවොත් නායක හාමුදුරුවනක් නම් තමයි වැඩිපුරේ පැත්ත බලන්නේ. අද මේ විහාරස්ථානය තුළ සිංහල දමිළ මුස්ලිම් සියලු ජනතාව මේ උතුම් උත්සවයට සහභාගි වෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ නායකයින් සහභාගි වෙනවා. මම මේක වැරද්දක්ද කියලා ඇතැම් අය හඳුන්වන්නේ මේක වැරදි විදියට. මේ දේ ශක්තිමත් කරන්න තමයි මම උත්සාහ ගන්නෙ. අපේ ස්වාමීන් වහන්සේ අනුශාසනා කරනකොට කිව්වා රටේ රාජ්‍ය නායකයාට මේ තරම් දොස් කියන විවේචනය කරන බයින නිදහසක් තියෙන රටක් තවත් තියෙනවද කියලා හිතා. අපි විවේචන පසුපස ඒවාට උත්තර දෙමින් හඹා යනවාට වඩා අපිට බාර දුන්න වගකීම ඉෂ්ට කිරීම තමයි අපි සෑම කෙනෙක්ම කළ යුත්තේ. ආසියාවේ වෙනත් රටවලට සමගාමීව මෙරට නාවික හමුදාවද ශක්තිමත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලයේ පැවති නාවික හමුදා නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයකදී. නාවික හමුදාවේ කැඩෙට් නිලධාරීන් 44 දෙනෙකු අධිකාරී නිලයට පත්කිරීම හා විසිරයාමේ උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණේ ත්‍රිකුණාමලයේ නාවික හා සාගරික විද්‍යාපීඨයේදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව අනාගතයේ ඉන්දියන් සාගරය තුළ වැඩ කටයුතු කරන්නට සිදු වෙනවා. ලෝකයේ තිබෙන වෙළඳ මාර්ගවලින් වැදගත්ම තියෙන්නේ ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරයේ හරහා යන පාණ්ඩවලට හානියක් වුණොත් වෙනත් රටවල් මේ සාගරයට එන්න බලනවා. එනිසා ඉන්දියන් සාගරය තුළ නිදහස ආරක්ෂා කරන්න ක්‍රියා කරමු. ආසියාවේ වෙනත් රටවල්වල බලවත් නාවික හමුදා ඇති කරන අවස්ථාවේදී අපි එකටත් ඇතුල් වෙන්න තියෙනවා. මාලදිවයිනේ ඉඳ මලකා මුහුද හරහා සිංගප්පූරුවට, බණ්ඩා මුහුද හරහා පැසිෆික් සාගරයට යන මාර්ග ආරක්ෂා කිරීමේ විශේෂ කාර්යභාරයකට සම්බන්ධ වෙන එක අපේ යුතුකමක්. එහෙනම් ඒ සඳහා වුවමනා නෞකා ගුවන් යාන අවියවුද අරගන්ට අපිට මුදල් තිබෙන්න ඕනේ. ඒ මුදල් ලැබෙන්නේ ආර්ථිකය සංවර්ධනය ත්‍රිකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේදී මෝටාර් උණ්ඩතෝගයක් හමු වේ තිබෙනවා. ඒ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ළිඳක තිබියදී. මීට පෙර නාවික හමුදා කඳවුරක් පිහිටුවා තිබූ ත්‍රිකුණාමලයේ සාම්පූර් හත කොටස ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීම සිදු කළේ පසුගිය 25 වෙනිදායි. එලෙස පදිංචි වූ වැසියෙක් තම ගෙවත්තේ තිබූ ළිඳක් පිළිසකර කිරීමේදී මෙම උණ්ඩතෝගය හමු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ එහි මිලිමීටර 66 මෝටාර් උණ්ඩ 44ක් තිබූ බවයි. පසුගිය යුද සමයේදී මෙම උණ්ඩ මෙලෙස අතහැර දමන්නට ඇති බවට පොලිසිය සැකබල කරනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය අද පස්වරුවේ එම උණ්ඩතෝගය නිෂ්ක්‍රිය කළා. මෙතර යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් මරාගෙන මරණ ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අතනගුරගත් සැකකරුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසය තවදුරටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා. ඇමරිකානු මිලිටරි ආධාර ලබාගෙන මෙරට ආර්ථිකයේ දුෂ්කරතා මගහරවා ගැනීමට ආණ්ඩු උත්සාහ කරමින් සිටින බවට සැකයක් ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වසුදේව නානෙකාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වාමාංශික දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දැන් මේ පුපුරන ද්‍රව්‍ය පිළිබඳව සංගවන්න හැදූ යම් තොරතුරු ජේල් පිරිස් මැතිතුමා එලි කරා. දැන් ඒ ගැන ඔහුට විරුද්ධව පරීක්ෂණ මගින් කරන්න බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවේ විරුද්ධ පක්ෂය යම් මර්ධනයකට ලක් කිරීමයි. මේක මර්ධනයක්. මේ පුපුරන ද්‍රව්‍ය තබා ගැනීම පිළිබඳව මතුවුණු සැකයෙන් කොටි සංවිධානය නැවත හිස එසවීමට ජනවද කියන සැකය වැළැක්වීමට පුළුවන් කමක් නැහැ. මෙරට නාවික හමුදා ආසියා පැසිෆික් මුහුදු සීමාවේ ආරක්ෂාවට යෙදවීම සම්බන්ධයෙන් පසුගියදා අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. ජාත්‍යන්තර මුහුදේ නාවික ගමන් මාර්ග ආරක්ෂා කිරීමේ වගකීම ලංකාවේ නාවික හමුදාව බාර ගන්නට වමනාය. ඊට වමනා කරන නැව් ආසියානා ලංකාවේ නාවික හමුදාවට ගෙන දෙනවයි කියලා කැමැත්තුමා කියලා තියුණා. දැන් මේකේ නම් ඉතාමත්ම සැකසහිත කාරණයක් තිබෙන. ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ගේ මිලිටරි ආධාර ලබාගෙන ඒ මගින් ලංකාවේ ආර්ථිකයේ තිබෙන මේ දුෂ්කර තත්ත්වය මගහරවා ගැනීම ගැන ආණ්ඩුව කල්පනා කරනවා කියන සැකයක් මේ ප්‍රවෘත්තියත් එක්ක තිබෙනවා. ඇමරිකාවේ ආසියානු පැසිෆික් හමුදා නායකයා ප්‍රසිද්ධෙම කියලා තියෙනවා ලංකාවේ යුද කඳුරක් ඇමරිකාව වෙනුවෙන් පිහිටවීමට බලාපොරොත්තු වෙන අය ඒගොල්ලන්ගේ ආරක්ෂක වළල්ල සම්පූර්ණ කිරීම සඳහා. ඒකොට මේ ජාත්‍යන්තර මූද බලාගන්න ඇමරිකාවේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙනවායි කියනකොට එතකොට ඒගොල්ලන්ට ඉඩකඩ ලැබෙනවා ඒගොල්ලන්ගේ නැව් එවන්න ත්‍රිකුණාමලයේ වරායට. එතකොට ඉබේම වරාය ඒගොල්ලන්ගේ අතට ගන්නවා. මේක තමයි සිද්ධ වෙන්න යන්නේ. මේ අතර පසුගිය පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වීමට තිබූ වැඩබදු සංශෝධනය කල්දමීම පිළිබඳවද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා. ආණ්ඩුව අවුරුදු කාලය බලලා ජනතාව අතර විශාල අප්‍රසාදයක් ඇති වෙයි කියන තත්ත්වය ගැන බලලා ඒ වැඩබදු වැඩි කිරීම නැතර කළ තිබෙනවා. ලබන ජූනි මාසේ විතර වෙනකොට ආණ්ඩුව දෙවෙනි මිනි බජට් එක පනතක් හැටියට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේ බජට්ටුව මගින් ඉස්සෙල්ල ගෙනාපු අයවැය ලේඛනයේ ප්‍රතිශෝධන කරන්නට බලාපොරොත්තු වෙන ආණ්ඩුව විසින් වැඩබදු 11 to 15 දක්වා වැඩි කරනවා ස්ථිර වශයෙන්. ඒ වගේම ජාතිය ගොඩනැගීමේ බද්ද වැඩි කරන බව. මේ බදු කලින් තිබුණු හැටියට භාණ්ඩවලට සේවාවලට සීමා වීම වළක්වලා සියලුම අංශවලට ඉදිරිපත් කරන්නට ක්‍රියා කරන බවයි අපට තිබෙන තොරතුරු. අමාත්‍ය පාටිල චම්පික රණවක මහතා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් කරන්නේ පිවිතුරු හෙළ උරුමේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ පොලිස් විමර්ශන 4ක සැකකරුවෙකු වන පාටිල චම්පික රණවක මහතා එම සභාව නියෝජනය කිරීම මගින් මිළඟ පොලිස්පතිවරයා පත් කිරීමේදී ගැටලු මතුවිය හැකි බව පවසමින්
පොලිස්පතිවරයා අප්‍රේල් මාසයේ 11 වෙනිදා විශ්‍රාම ලබන්න නියමිතයි. පොලිස්පති ධූරයට ජනාධිපතිවරයා නිර්දේශ කරන නම තෝරගන්නවද ප්‍රතික්ෂේප කරනවද කියලා තීරණය කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. ව්‍යවස්ථාදායක සභාවේ පොලිස් විමර්ශන හතරක සැකකරුවෙක් වාඩි වෙලා ඉන්නේ. මේක හොරාගෙන් පේන ආනවටත් වඩා භයානක දෙයක්. හොරු අල්ලන එක්කෙනා කවුද කියලා තීරණය කරන්නේ හොරා. කවුද මේ රණව කැමතිවරයා තරුණයෙක් යටවක් කර පලා ගියාය කියන විමර්ශනේ බාරව ඉන්නේ කවුද? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා. ඔව් පොලිස්පති ධූරේ බලාපොරොත්තු ඉන්න කෙනෙක්. වෙනත් වචන වලින් කියනවා නම් දැන් චම්පිකගේ අනාගතයේ තියෙන්නේ පූජිතාතේ, පූජිතගේ අනාගතයේ තියෙන්නේ චම්පිකත්. අපි ජනාධිපතිතුමාට කියනවා අතිගරු ජනාධිපතිතුමනි යහපාලන ආණ්ඩුවේ මේ වෙන විට රෙදි ගැලවිලා අමුඩය විතරයි ඉතුරු වෙලා තිබෙන්නේ. ඔබේ නියෝජිතයා විදියට ඊළඟ පොලිස්පතිවරයා තෝරන්න. පොලිස් විමර්ශනවල සැකකරුවෙකුට ඉඩ දුන්නොත් ඉතුරු වෙලා තියෙන අමුඩෙත් ගැලවියේ යන්නට ඉඩ තිබෙනවා. රණවක ඇමතිතුමන්ව ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් කරලා ඔබතුමා තාම ඇබිත්තක් හරි යහපාලනය ගැන හිතනවාය කියලා රටට පෙන්වන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. පසුගියදා චාප කච්චේරියෙන් සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් උදේ ගම්මන්පිල මහතා අදහස් පළ කළා. ලැබිච්ච පුපුරණ ද්‍රව්‍ය තමයි C4 කියන නැත්නම් C4 කියන පුපුරණ ද්‍රව්‍ය. C4 පුපුරණ ද්‍රව්‍ය ස්වභාවය තමයි පර්ණ වෙද්දි කැටි ගැහිලා සුදු පාට නම් කහ පාට ගැන්විලා නරක් වෙනවා. උපරි මේ වසර දෙකකට වඩා C4 නරක් නොවී පවතියා ගන්න බෑ. යුද්ධ ඉවරල වසර 9යි. එහෙමනම් C4 පුපුරණ ද්‍රව්‍ය හොඳ මට්ටමේ C4 පුපුරණ ද්‍රව්‍ය ලැබුණා නම් කොහොමද මේවා කොටි සංවිධානයේ ක්‍රියාත්මක කාලේ සංගවා තිබූ පුපුරණ ද්‍රව්‍යයි කියලා ප්‍රකාශ කරන්න කියන එක අපි බලධරයන්ගෙන් අහනවා. මේ C4 රස පරීක්ෂකවරයාට යොමු කරලා මේවා කෙතරම් පරණද කියන එක තමනුත් දැනගෙන යනු කටයුතු කරන්න. ඒ වගේම රටට හෙළි කරන්න. පසුගියදා ජිනීවාහි කළ සංචාරයේදී සිය ගමන් බෑගේ අස්ථානගත වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා. මගේ ගමන් මළු මට ලබා දෙන්න පැය 32ක් විතර ගියා. සාපු සංකීර්ණයට ගිහිල්ලා ඇඳුම් ගන්න සිද්ධ වුණා රැස්වීමට යන. ජිනීවාවල ජාති ලංකාවේ ජාති ඇඳුම නැති බව මම හිතන ඔබ හැමෝම පිළිගන්න කාරණය. ඒ නිසා මට යුරෝපීය ඇඳුම් තමයි මිලදී ගන්න උනේ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මං 305 දවසෙම හැමතැනම අඳින්නේ මේ රෙද්ද බැනීම කියලා. ඒකත් කියා ගන්න අවස්ථාවල විචය මම හිතන එකෙන් හොදක් වුණා. මං කලිසම් අඳිනවා. ඔබ පැත්තකියත් ඇත කියන හිරු ප්‍රවෘත්ති සමගින් අත්අඩංගුවට ගැනීම තුළින් ආණ්ඩුව සිදු කරන මර්ධනයට තම පක්ෂය සියලු බලවේග සමග එක්ව මුහුණ දෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එම පක්ෂයේ ප්‍රචාරක කළේකම් පුබුදු ජයගොඩ මහතා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමා ගුණරත්නම්ගේ මව සහ සහෝදරියක්ද එක්ව සිටියා. මගේ ලොකු පුතා අන්තර් විශ්වවිද්‍යාල සිසුන් බල මණ්ඩලයේ කැඳුම් කරවල සිටියදී 1989 ඔහුත් මගෙන් අහිමි වුණා. ඒ පුතාත් මට නෑ දැන් ඉන්නේ මේ එකම පුතයි. ඉතින් එයාට පුරෝසුභාව දෙන්න බැරිකමක් මොකක්ද කියලා තමයි මට තේරෙන්නේ නැත්තේ. දැන් නඩුවත් ඉවරයි. ඒ මදිවට දැන් එයා හිටියේ මේ කෑගල්ලේ. දැන් එයාව අනුරාධපුරේ ඈත පළාතක නොදන්නා පළාතකට ගෙනිච්චේ ඇයි? දැන් එයාට දඬුවම් දීලා මාසෙකට සැරේකටලු බලන්න පුළුවන්. අම්මා කෙනෙකුට එක දරුවෙක් අහිමි වුණා. මේ ඉන්න මේ එකම දරුවා එයා ලෙඩෙක් දිය වැඩියාව. මෙයාගේ ජීවිතයට හානියක් වෙයිද කියලත් සැකයි. කුමා ගුණරත්න අත්අඩංගුවට ගැනීම පිටුපස ජනතා විමුක්ති පෙරමුණ සිටින බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. කුමා ගුණරත්න සහෝදරයාට පුරවැසිභාවය ලබා නොදීම පිටිපස්සෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා කියලා චෝදනා කරනවා. අත්අඩංගුවට ගැනීම පිටිපස ඔවුන් ඉන්නවා කියලා චෝදනා කරනවා. නමුත් ඒ සම්බන්ධ තොරතුරු ලෙස අපි මුකුත් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලෝක වාමාංශික ව්‍යාපාර ඉතිහාසයේ වෙනත් වාමාංශික පක්ෂයක් අනතුරට ලක් කිරීම සඳහා ධනපති රජයත් එක්ක එකතු වෙලා වැඩ කරපු අවස්ථා තාම දුර්ලභයි. එහෙම ඇත්තෙම නැති තරම්. එහෙම තැනකට ජනතා විමුක්ති පෙරමුණ වැටලා නම් ලොකු ප්‍රශ්නයක්. පසුගියදා පැවති උද්ඝෝෂණයට සහභාගී වූ පක්ෂ සමාජිකයින් අත්අඩංගුවට ගන්නා බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. දැන් ඒ උද්ඝෝෂණෙන් නගපු දේශපාලන ප්‍රශ්නෙට උත්තර දෙන්න නැතුව තව 12ක් අත්අඩංගුවට. ඊට පස්සේ දැන් ඒ 12 දෙනා අත්අඩංගුවට ගැනීමට එරෙහිව කරන උද්ඝෝෂණවලදී තව 150ක් අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේක කොහෙන්ද කෙලවර වෙන්නේ?
පෙරටුගාමි සමාජවාදී පක්ෂය තලන්න ඒකේ නායකයෝ අත්තඩම් ගොඩ ගන්න සමාජිකයෝ අත්තඩම් ගොඩ ගන්න අපනෝදී ඇතුලේ තියන්න නම් යන්නේ. ඒ කියන්නේ දැන් මර්ධනයක් නේ තියත්තේ. මං කියන්නේ කොලේ වහලා ගහන්න නැතුව අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය මර්ධනය කරන්න හිතාගෙන ඉන්නවා. මෙන්න මේ හේතු මත අපි ඒක තලනවා කියලා කෙලින් කියන්නේ. ඒ නිසා මර්ධනයක් නම් ගේන්නේ ඒකට ඒ සියලු බලවේගත් එක්ක එකතු වෙලා මූණ දෙන්නත් අපි ලෑස්ති. வராய நகர வியாபாரத்திட்டு விரோதியை பல கிரமின் போர்ட் சிட்டி விரோதி வியாபாரைய அது விரோதத்தாவகு நிறுத்தவுனா விரோதா கருவான் ஜனாதிபதி லேகாம் காரியாலயத்தில் பெமினிமர் உற்சாகிரிம சமகு போலீசிய மார்க்க பாதுக்கு இது அத்தரு ஏஹேத்துவின் காலுமோதிர மார்க்கிய தாவகாலிக்க வசாதமுனா வகுகடு ஜாவாரமட சம்பந்த விமர்சன வார்த்தா மெதெக் பிரசித்த கருணமதி பாபு ரஜ்ஜை வைத்திய நிலதாரங்கே சங்கமே மாத்திய பிரகாஷுக்கு வைத்திய நவீந்த சொய்சா மகதா அதே பிரகாஷுக்கலே அல்லசோ தூஷண சோதனா விமர்சன கொமிசம் வெத்த பெமினி அவஸ்தாவேதி சிய தருவாட்டு பாசலாக் லபாதன லெச இல்லமின் அனுராதபுரே மவக் தருவாத சமகு கொழும்பு ஜனாதிபதி லேக்கம் காரியாலய எதிரிப்பிட்டு உபவாசிக்கு நிறுத்தவ சிட்னவா எம சித்திய ஆவரணே கிரீமடகிய மாத்திய வேதின்ட்டு போலீஸ் நிலதாரின்கென் மெலெச பாதா எல்லவுனா හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මිනිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්තියේ සෙමි සේවාව සක්‍රිය කරගන්න. යලි තමිමු රාත්‍රී 9:30ට. අයිබෝන්.